ඉතා භයානක ඉන්දියානු ඩෙල්ටා වෛරස ප්‍රභවය ආසාදිත රෝගීන් 14 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. අප මීට සුළු මොහොතකට පෙර වාර්තා කරේ සාම්පල් 142ක වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලින් බාර දෙනු ලැබුවා. එහි ප්‍රතිඵලය වහහෙලි දරව කරන්නට කියාය. කෙසේ හෝ දැන් වාර්තා වන ආකාරයට ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිත රෝගීන් 14 දෙනෙකු මෙරටින් හමුවන බව තහවුරු වී තිබෙනවා. ඉතාමත්ම අවදානම් තැනකයි සිටින්නේ ඩෙල්ටා වෛරස ප්‍රභවය බොහොම වේගයෙන් පැතිර යනවා. චන්දිම ජීවන්දර වෛද්‍යතුමන් ප්‍රකාශ කළ ආකාරයට ඩෙල්ටා පැතිරීම අනතුරුදායකයි. ඒ නිසා N2 වහාම ලබා ගන්න එන්නත් ලබා නොගෙන සිටීම සහ තනි මාත්‍රාවක් ලබාගෙන සිටීම කියන දේ පැහැදිලි අභියෝගයක්. එවන් පරිසරයක් ඇතුළතදී අනිවාර්යෙන්ම එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය තැනකයි තිබෙන්නේ. දැන් ඉන්දිය වෛරස ප්‍රභවය නිසා ලෝකයේ බොහෝ රටවල් මේ දේ වෙන විට වසා දමමින් යන තැනකයි සිටින්නේ. මීට පෙර අපට ආසාදිතින් හමු වුණා. විශේෂයෙන්ම ඔබ දන්නවා දෙමටගොඩ ප්‍රදේශයෙන් ආසාදිතින් වාර්තා වුණා. දැන් කෙසේ හෝ ඩෙල්ටා වෛරස ආසාදිතින් 14 දෙනෙකු හඳුනාගත් බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.